සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නොනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරණා බුද්ධ පරායන සාධුජන සරණ මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව. ගටිකාර සෑරදුන් නමදිම් ශ්‍රී ගටිකාර මහා සෑරජනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නම බුද්ධාය. මාළඹේ පිට්ටුගල අමාවතුර මහමෙවුනාව භාවනා අසුබ පරිශ්‍රයේ සුපිහිටි බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය මේ වස්සාන සමයේ මහා අපූර්ව විදිහට ශ්‍රචාන්තයෙන් පිරලා ගිහිල්ලා මේ වස්සාන සමය පුරාවටම ශ්වේතවර්ණයෙන් ඇඳ පැළඳගෙන ඉන්න මේ සුපින්වත් හැම කෙනාම රාත්‍රී 7ට මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයට රැස් වෙන්නේ උතුම් වූ මහා පින්කමක් සිද්ධ කරගන්න. සුපින්වතුනි, අප මේ වැඩසටහන තුළ විශේෂයෙන්ම වස්සාන සමයේදී වස්සාන පින්කමක් විදිහටයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. මේ වාර්ෂිකව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය සංවිධානය කරන්න. මහා පින් නැති මේ පින්කමයි අප මේ වර්ෂයේදී තෝරගත්තේ ඉතාම උතුම් මාතෘකාවක්. සැම සිත් සතන් තුළ මෙත් සිත ඇතිවන කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත වන්නා වූ ධර්මකාරණා තමයි අපි මේ වර්ෂයේදී සාකච්ඡා කරන්නේ. ඒ කරුණු එකින් එක පෙළගස්වමින් ඒ කරුණු පිළිබඳ ඔබේ නුවණැස, ඔබේ අවබෝධය, ඔබේ ශ්‍රද්ධාවන්තභාවය අපි කොයි ආකාරයෙන්ද උපදවා ගත යුත්තේ කියන කාරණය පිළිබඳ ඔබට විමසන්නට ඉඩකඩ ලබා දෙනවා. අප ඊයේ දිනේදී පැවතු වැඩසටහනෙන් කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ කීකරු බව පිළිබඳ. ඒ වැඩසටහනට සහභාගී වූ බොහෝ දෙනා තමන්ට සාමාන්‍ය දිනදා ජීවිතයේදී මේ කීකරු බව කියන මාතෘකාව එතරම් හුරු පුරුදු වුණත් ඊට වඩා බොහෝ කාරණා අලුතින් එකතු කරගන්නට හැකියාවක් ලබා ගත්තා. ඉබදුම වූ ඊටම වැදගත් මාතෘකාවක් තමයි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාවට මහමෙවුනාව භවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. සුපින්නතුනි, අද ධර්මදේශනය අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයාගේ මෘදු බව පිළිබඳව. ඔබට මේ මාතෘකාවත් යම් තාක් දුරකට හුරු පුරුදු වන්නට පුළුවන්. ඔබට සමීප වන්නට පුළුවන්. නමුත් ඔබට ආරම්භයේ සිට අවසානයේ දක්වාම මේ වැඩසටහන සමග මේ ධර්මදේශනය හොඳින් ශ්‍රවණය කිරීමෙන් බොහෝ කාරණා අලුතින් ඔබේ ජීවිතයට නිසක වශයෙන්ම එකතු කරගන්නට පුළුවන්කමක් ලැබේවි. ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනයේ සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය,
සඳහන් කළ පරිදිම අද දවසේදී අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ය ශ්‍රාවකයාගේ මෘතු බව. ඉතින් ඔබට බොහෝ කරුණු කාරණා අලුතින් ජීවිතයට එකතු කර ගන්නට පුළුවන් කමක් ලැබේවි. එහෙම ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මීය කාරණා අපට මැනවින් පෙන්වා දෙන හැටියට. සාදු 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 හොඳයි කවුරුත් මාත් එක්ක එකටම নমස්කාරය කියන්න සාදු 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 নমස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අප සෑම දිනාටම මේ උතුම් වූ නිර්මල ධර්මයේ පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සාදු 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 වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අමාවතුර පිට්ටුගල මහමෙවුනාව භාවනා අසපුවේ උතුම් වස්සාන ඍතුව සීගන්වමින් පැවැත්වෙන වස්සාන පින්කම් මාලාවේ හයවන ධර්ම දේශනාවට තමයි කවුරුත් මේ සම්බන්ධ වී සිටින්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්නොත් මහණෙනි මේ මහා පෘථුවියත් මහා සාගරයත් එකම සාගර පරයන්කයක් කියා ඔබ සිතන්න. එතකොට පින්නොත්නි මේ පෘථුවි පුෂ්ඨයේ තිබෙන්නේ මුළුමනින්ම සාගරය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේ සාගරයට එතකොට මේ දැනට තිබෙන සාගරයට වඩා උන්වහන්සේගේ මේ දේශනාවට අනුව සාගරය විශාලයි. මොකද හේතුව මුළුමනින්ම පෘථිවියේ තිබෙන්නේ සාගරයක්. බුදුරජාණන් වහන්සේ අහනවා එවන් වූ මහණෙනිස් මහා සාගරයට එක සිදුරක් තියෙන වියගසක් පුරුෂයෙක් දමනවා. ඉතින් මේ සාගරයට වැටිච්ච
වියගස යම් දිසාවකින් සුලං හමනවාද ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට හමාගෙන යනවා පාවෙමින් යනවා බුදුරජාණන් වහන්සේ අදාලා මහන්නේ මේ සාගරයේ යම් තැනක එක ඇසක් පමණක් පෙනෙන්නා වූ කැස්බෑවෙක් සිටිනවා යයි සිතන්න ආන්නේ කැස්බෑවා වසර සියයකට වතාවක් මුහුදු පතුලේ සිට උඩට පැමිණෙනවා දැන් මේක බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ උපන් උපමාවක් ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ මේ අත පාවෙමින් තිබෙන වියගසේ සිදුර ඇතුලෙන් වරස සියයකට වතාවක් උඩට පැමිණෙන කැස්බෑවා ඒ යම් අවස්ථාවක උඩට පැමිණෙද්දී පාවෙමින් තිබෙන වියගසේ සිදුර ඇතුලෙන් ඒ කැස්බෑවාගේ ගෙල ප්‍රවිෂ්ඨ වෙලා අහස බලනවා කියන කාරණය සිදු වෙන්න පුළුවන්ද අද වගේ නෙමේ ඉස්සර හිටපු මිනිස්සුන්ට භික්ෂුන් වහන්සේලාට පළල්ලු සිතීමේ හැකියාවක් තිබුණා. ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එම සිදුවීම නම් ඉතාම දීර්ඝ කාලයක් ඇවෑමෙන් අදිච්ච මිදං ඉතාම දීර්ඝ කාලයක් ඇවෑමෙන් ඉතාම දුර්ලභව සිදුවෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒවං අදිච්ච මිදම් බික්කවේ මහන්නේ ආන්නේ වගේ ඉතාමත් දීර්ඝ කාලයක් ඇවෑමෙන් තමයි තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ ලෝකස්මින් මේ ලෝ තලයට ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දීර්ඝ කාලයකට පස්සේ ඊළඟට බුදුරජාන් වහන්සේ අදාලා එවන් අදිච්ච මිදම් බික්කවේ ආනර සිදුවීමට වඩා ඊටාම දීර්ඝ කාලයක් ඇවෑමේ තමයි යම් manussත්තං පටිලාභං වදාමි යම් කෙනෙකුට මිනිසත් බවක් ලැබෙනවා කියන කරුණ දීර්ඝ කාලයක් ඇවෑමෙන් ඔහුට ලැබෙන වාසනාවක් ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි එවං අදිච්ච මිදම් බික්කවේ තථාගත පවේදිතේ ධම්ම විනයේ ලෝකේ දිප්පති තථාගතයන් වහන්සේ වදාළ නිර්මල ධර්ම විනය මේ ලෝකේ බබළුවනවා කියන එක ඉස්මතු වෙනවා කියන කරුණ දීර්ඝ කාලයක් ඇවෑමෙන් සිදුවන දෙයක් ඉතින් උන්වහන්සේ වෙලාවේ දේශනා කරන මහන්නේ ඔබට තථාගතයන් වහන්සේ මුණ ගැසී තිබෙනවා මිනිසත් බවකුත් ඔබට ලැබී තිබෙනවා ධර්ම විනය දෑන් මා ඉස්මතු කොට තිබෙන්නේ ඒ නිසා මහන්නේ අවබෝධ නොකල ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ඔබ වීරිය කලන් යෝගෝ කරණියෝ උත්සාහ කරන්න කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. ඉතින් ආන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පුරා වසර 45ක් මුළුල්ලේ දේශනා කළ අමා ධර්මයේ තමයි අපි ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ අද ධර්ම දේශනාවේ අපි පාදක කරගන්නේ උතුම් කරණීය මෙත්ත සූත්‍ර දේශනය. ඒ කරණීය මෙත්ත සූත්‍රයේ අද තිබෙන්නේ මෘදු ගුණය පිළිබඳව. කරණීයං අත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. අත්ථ කුසල කියන්නේ ප්‍රතිපදාවට දක්ෂ විය යුතුයි. ප්‍රතිපදාවේ දක්ෂව ක්‍රියා කළ යුතුයි යන්තං සන්තං පදං අභිසමෙච්ච.
නිවන පතාගෙන සිටින කෙනා නිවන අවබෝධ කිරීමේ ප්‍රතිපදාවේ දක්ෂව ක්‍රියා කළ යුතුයි. ඒක තමයි ඒකේ අර්ථය. සක්කෝ උජූච සූජූච වාන්නේ කෙනා සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන ඇදෙන ති බව සිත තුල රඳවාගෙන කලයතුම යති මාන නසාගෙන. එතන මේ ගුණධර්ම රාශියක් බුදුරජාන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්වා සිටිනවා. නිවන පතාගෙන සිටින කෙනා නිවන අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ඇති කරගත යුතු ගුණධර්ම කීපයක් උන්වහන්සේ මුලින්ම දේශනා කළා. එතකොට මේ පින්නතුන් ඊයේ දවසේ සුවච ගුණය ගැන ඉගෙන ගත්තා. සුවච කියලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? මොකද්ද තේරුම? කීකරු බව. සුවචෝ චස්ස මුදු අනති මානි. කීකරු වේ යුතුයි නිවන පතාගෙන සිටින කෙනා, නිවන අවබෝධ කිරීමට ආසාවෙන් සිටින කෙනා කීකරු වේ යුතුයි. ඊළඟට තියෙනවා මුදු, මෘදු වේ යුතුයි අනති මානි, මාන්නෙන් තොර වේ යුතුයි. මෙන්න මේ ගුණ තුනම එකට බැඳිච්ච ගුණ තුනක්. කීකරුකමයි, මෘදු බවයි, මාන්නේ නොමැති බවට කියනවා නිහතමානීකම. එකට තියෙන්නේ අත්වල් බැඳගෙන. කෙනෙක් කීකරු නම් අවවාදය පිළිගන්නවා නම් එයා මෘදු කෙනෙක්, නිහතමානී කෙනෙක්. කෙනෙක් මෘදු නම් අවවාදයට නැමෙනවා නම් එයා කීකරු කෙනෙක්, නිහතමානී කෙනෙක්. කෙනෙක් නිහතමානී නම් එයා මෘදු කෙනෙක්, කියන දේ අහන කෙනෙක්. තුනම අත්වැල් බැඳගෙන සිටින්නේ. තේරෙනවා නේද? එතකොට අද අපි ඉගෙන ගන්නේ මෘදු ගුණය පිළිබඳව. මෘදු ගුණේ ප්‍රතිවිරුද්ධ අගුණය තමයි තම්බ. තම්බ කියලා කියන්නේ දැඩි බව. මෘදු කියන ගුණේ ප්‍රතිවිරුද්ධ දුර්ගුණය මොකද්ද? තම්බ. තම්බ කියලා කියන්නේ කණුවට. කණුවක් නැවෙනවද? නමන්න උත්සාහ ගත්තත් දෙකට කැඩෙනවා. නමන්න බෑ. ආන් ඒ වගේ මෘදු නැති කෙනා ඒ මෘදු කියන ගුණේ ප්‍රතිවිරුද්ධ දුර්ගුණේ තමයි තම්බ. ඒ කියන්නේ දැඩි බව. නැමෙන්නේ නැතිකම. ආනේ තම්බේ කියලා කියන්නේ චිත්ත උපක්කලේශයක්. සිත කිලුටු කරන දෙයක්. නැමෙන්නේ. ආනේ උපක්කලේශය අපි තුල නැද්ද? තියෙනවා. සංසාරයේ ගමන් කරන සත්වයා තුල මේවා අඩු වැඩි වශයෙන් හොඳට තිබෙනවා. ඒ දුර්ගුණයේ තිබුණොත් ජීවිතයේ තුල නිවන අවබෝධ කර ගැනීමට නොහැකි වී යනවා. දුකට පැමිණෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ ඉඳලා සැවැත් නුවරට පාගමණින් වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේ පාගමණින් වඩිද්දි පින්නත්නි පොළවේ තිබෙනවා නම් ගල් කටු ඉවත් වෙලා යනවා.
වල් තිබෙනවා නම් සමභාවයට පත් වෙනවා. උස් තැන් තියෙනවා නම් සමභාවයට පත් වෙනවා. ඒ උත්තම වූ බුදුරජාන් වහන්සේත් එක්ක පිටිපස්සෙන් වැඩියා උපස්ථායකව සිටි නාග සමාල තෙරුන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් උපස්ථාන කළේ විවිධ ස්වාමීන් වහන්සේලා. තම්බය සහිත භික්ෂුවක් නැමෙන්නේ නැති කෙනෙක් එයා උපස්ථායක වෙලා හිටියා. ඊට පස්සේ දවසක් ඔන්න දැන් ඔහොම පහින් වඩිද්දි පාත්‍රයේ සිවුරයි දැන් භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ මේ උපස්ථායක භික්ෂුන් වහන්සේ අරගෙන එන්නේ. හන්දියක් තිබුණා, දෙමන් හන්දියක් ද්විදා පත. පාරවල් දෙකක් තියෙනවා ජේතවනයේට යන්න. දැන් නාගසමාල තෙරුන් වහන්සේ කිව්වා, අයං බන්තේ භගවා පන්තෝති හිමස්ස ගච්ඡාමාති ස්වාමීනි මෙන්න පාර මෙහි යම්. බුදුරජාන් වහන්සේ කිව්වා, අයං නාග සමාල පන්තෝති ඉමස්ස ගච්ඡාමාති. ආ නාග සමාල මේ පැත්තේ යන් අපි. දෙවෙනි වතාවෙත් අර ස්වාමීන් වහන්සේ තම්බ නැමෙන්නේ කිව්වා. දෙවෙනි වතාවේ ස්වාමීනි මේ පැත්තේ යන් කිව්වා. බුදුරජාන් වහන්සේ ඉතින් කිව්වා, නාග සමාල අපි මේ පාරේ යන්. තුන්වෙනි වතාවෙත් පින්වත්නි කිව්වා, නෑ නෑ ස්වාමිනි මෙහෙ යන් කිව්වා. තුන්වෙනි වතාවෙත් බුදුරජාන් වහන්සේලා, නෑ නාග සමාල අපි මෙහෙ යන්. තුන් පාරයි කියන්නේ ඒක බුදුරජාන් වහන්සේ ස්වභාවයක්. අර ස්වාමීන් වහන්සේ මොකද කරේ? තම්බේ විසින් සිත කිලිටි කළා. බුදුරජාන් වහන්සේගේ පාත්‍රයේ බිම දැම්මා. සිවුර බිම දැම්මා. කිව්වා, ඔබ වහන්සේ ඕන පැත්ත කියන්න. මෙන්න සිවුරු පාත්‍ර බිම. මෙන්න මෙයා ගියා ඒ පාරේ. තම්බය නැමුන්නේ, බුදු හදන්න නැමුන්නේ. ජීවමාන බුදුරජාන් වහන්සේට උපස්ථාන කරමින් පස්සෙන් ගිය කෙනෙක්. ඉතින් බුදුරජාන් වහන්සේ අනේ අහුල ගත්තා. අවුලගෙන උන්වහන්සේ ඉතින් වැඩි අජේතවනයේට වැල්ල ධර්මාසනයේ දැන් පළඟ බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. නාග සමාල තෙරුන් වහන්සේ ඒ පාරෙන් ගියා. හොරු කණ්ඩායමක් මෙයාව අල්ලගත්තා. අල්ලගෙන පාත්‍රේ කුඩු කළා. සිවුරු දෙපඩ සිවුර ඉරල දැම්මා. මෙයාට හොන්තටම තඩි වැයවා. දුරින්ම එනවා දැක්කා බුදුරජාන් වහන්සේ සිවුරු ඉරාගෙන වළංකටු අතට අරගෙන අඬාගෙන එනවා. දැන් අර ඈතින් නාග සමාල තෙරුන් ඇවිල්ලා වන්දනා කළකෝ, අනේ ස්වාමිනි මට හොරු වගයක් ගැහැව්වා, මගේ පාත්‍ර සිවුරුත් බිඳලා දැම්මා, ඉරලා දැම්මා. උන්වහන්සේට උදානයක් පහළ වුණා. සද්දින් චරමේ කතෝ වසෝ මිස්සෝ අඤ්ඤා ජනේන වේදගු. හැම දෙයකින්ම එතර වුණ සියල් අවබෝධ කරපු උතුමන් අඥාන වූ පුද්ගලයන් එක වාසය කළත් මිශ්‍ර වෙලා හිටියත් විද්වා පජහාති පාපකං කොංචඤ්ඤා කීර පකෝව නින්න ගන්ති. ඒ විද්වා කියන්නේ නුවණැත්තා. ඒ නුවණැත්තා ලාමක දේවල් අත්හරින්නේ. කොස්වා ලිහිණියෙක් කිරිවලින් දිය වෙන් කරගන්නා වගේ. කොස්වාලෙන්ට ඒ හැකියාව තියෙනවා. දෙකම කලවංක ඕනේ. කිරි දිය කරලා දුන්නාම කිරි විතරක් එයාට පුළුවන් ගන්න. ආන් ඒ වගේ. ඒතර බලන්න, දුකටපත් වුණා කුමක් නිසාද?
නාග සමාල තෙරුන් වහන්සේ දුකටපත් උනේ කුමන් නිසාද පින්වත්නි? දැඩි බව නිසා. තේරෙන්නේ? ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ දැඩි බව තිබීම තමන්ට අයහපතක් නිවන් මඟ දියුණු කරන්න බෑ. උන්වහන්සේ දේශනා කළේ මෘදු වෙන්න ඕනේ. හොඳට අපද්‍රව්‍ය බැහැර කරපු රත්තරන් ඕනම දෙයකට හරවන්න පුළුවන්. ඕන භාණ්ඩයක් හදන්න පුළුවන්. ආන් ඒ වගේ වෙන්න ඕනේ කිව්වා. මෘදු වෙන්න ඕනේ. දැඩි වෙන්නේ නැතුව මෘදු වෙන්න ඕනේ. එතකොට ඒක ගුණේ උපදව ගන්න ආකාරය අපි මේකෙන් ඉගෙන ගන්නවා. බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ මෘදු චරිත ඉස්මතු වුණා. නිවන අවබෝධ කරපු ඒ උත්තමයන් වහන්සේලා මෘදු චරිත. ඒ අතරින් අග්‍රස්ථානයේ හිටිය සාරිපුත්ත රහතන් වහන්සේ ඕන දෙයකට නැවෙනවා. දවසක් උන්වහන්සේ ජේතවනාරාමයේ දැන් ඔන්න සක්මන් කරනවා. අඳනේ කොනක් බිම ගෑවෙනවා. දැන් උන්වහන්සේට තේරුන්නේ නැහැ ඒක. පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටිය අවුරුදු 7යි පොඩි කෙනෙක්. එයා දුගෙන වැලකුවා, ස්වාමීනි ඔබ වහන්සේගේ අර අඳන සිවුර අන්න බිම ගෑවෙනවා. එතකොට පරිමණ්ඩලං නිවාසිස්සාමෙති සික්ඛාකරණියා කියලා සීකියා පදයක් තියෙනවා. පිරුමඩුලු කොට, ඒ කියන්නේ මේ හරියට ගානට හොඳට මේක පොරවන්න කියලා තිබෙන්නේ වික්ෂුන් වහන්සේලාට. ඉතින් ස්වාමීනි මේක බිම ගෑවෙනවා, මේක හදාගන්න. උන්වහන්සේ සක්මන් කිරීම නැවතුවා. පැත්තකට ගිහිල්ලා හොඳට අන්තනිය ඇඳගෙන පටියෙන් තද කරගෙන ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා හැව්වා, දැන් හරිද? පෙන්නල කිව්වා, දැන් හරිද? දැන් තියෙනවද කිලි? ආ ස්වාමීනි දැන් නම් අගේ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා, උන්වහන්සේ කිසිම දෙයකට ඒ වගේ අවවාදයකට පොඩි කෙනෙක් දුන්නත් පිළිගත්තා. තියෙනවා, තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ. අද පැවිදි වුණ අවුරුදු 7 පොඩි සාමණේර කෙනෙක් හරි සෝපි මං අනුශාසයේ මට අනුශාසනා කරොත් සම්පටිච්ඡාමි මත්තකේ ඒ අවවාදය මං පිළිගන්නේ හිස් මුදුනින්. අන්න මෘදු බව පිළිගන්නවා. කිපෙන්නේ, දැඩි වෙන්නේ. ඒ සාමාන්‍ය කෙනාට ඇතුලෙන් කියනවා, ඇතුලෙන් එනවා පණිවිඩය. මෙයා කවුද මේ මට අවවාද කරන්න? ඇතුලෙන් සංඥා එනවා. ඇතුලෙන් ඇවිල්ලා වැඩි වුණොත් මුඛයෙන් එනවා. ඇතුළේ ක්‍රියාත්මක වුණොත් මූණ ඇකිලෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. එහෙම නැහැ. ඒ උත්තමයන් වහන්සේලා, ඒ උත්තමයන් වහන්සේලා එක්තරා අවස්ථාවක චන්න ස්වාමීන් වහන්සේට ලෙඩ වුණු වෙලාවේ බලන්න ගියා. කිව්වා, ඇහුව ඔබ වහන්සේට කොහොමද? අනේ මට හරි අමාරුයි, මට වේදනාව ඉවස ගන්න බෑ, මට මැරෙන්න හිතෙනවා. කිව්වා, දිවිනසා ගන්න එපා, ඒක හොඳ දෙයක් නෙමේ. ඔබ වහන්සේට බෙහෙත් නැත්තම් මං හොයන්නම්. උපස්ථායකෙක් නැත්තම් මං උපස්ථාන කරන්නම්. ඔබ වහන්සේ සූපත් වෙන්න, සූපත් වෙන්න. මෘදු චරිතය. උන්වහන්සේට චෝදනා කරපු වෙලේ අර ඇඟේ හැප්පීගෙන සමාවනගෙන ගියා කියපු වෙලේ උන්වහන්සේ සිංහනාදයක් කළා, ස්වාමීනි අං ගලෝපු හරක පාර යද්දී පැත්තකට වෙලා යන්නේ
අයින්ද පන්නන්නේ කාටවත්. අන් දෙක උලුප්පල පෙන්වන්නේ නැහැ. මොනවා කළත් මිනිස්සු පැත්තකට වෙලා යනවා. ස්වාමිනී මාත් ඒ වගේ කියනවා. අංගලෝපු හරකෙක් වගේ බුදු සිතින් මයි යන්නේ. කියන ස්වාමිනී රොඩි ළමයා පාරේ යනවා යටහත් සිතින්. ඔහුට කවුරුත් කෙල ගැහැව්වත් අතින් පයින් ගැහැව්වත් ඔහු කිපෙන්නේ නැහැ. ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉවසමින් යටහත් සිතින් ඉන්නවා. ස්වාමිනී මාත් ඒ වගේ. අන්න මෘදු බව. මේක තමයි මෘදු බව. තේරුම් ගන්න ඕනේ අපි. තව හරි ලස්සන සිදුවීමක් තියෙනවා. කුද්දගනිකායේ තියෙන පින්වත්නි යසෝජ කියලා සූත්‍රයක්. සුන්දරයි. ජේතවනාරාමයේ යසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලා දවසක් වැඩියා. වැඩියායින් පස්සේ නේවාසික භික්ෂුන් වහන්සේලා සමග පිළිසඳර කතා බහේ යෙදෙනවා. ඒ කියන්නේ අහනවා ස්වාමීන් වහන්සේ කොහේ ඉඳලාද වැඩියේ? මොකේද වැඩියේ? දානේ වැළඳුවද? ඒ හිටපු දැන රස්නේ වැඩිද? දැන් අපෙනුත් අහනවා අපෝ. තේරෙනවා එහෙනම් පාත්‍රය අර කුටියේ තියන්න. මේ වළඳන පැන් මෙව්වා. එහෙම කතා කරන ස්වාමීන් වහන්සේලා මේ 500ක් නමක් එක්ක දැන් ජේතවනාරාමයේ හිටපු ස්වාමීන් වහන්සේලා දැන් මේ පිළිසඳර කතාවේ යෙදුණා. පොඩ්ඩක් සද්දෙට මේක ගියා. දැන් 500ක් කතා කරනවා කියන්නේ බුදුරජාන් වහන්සේට මේක ඇහුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. ආනන්ද මේ කවුද මේ කෙවුළු වගේ කෑ ගහන්නේ? මාළුකාරය වගේ. කිවානේ ස්වාමිනි ආයුෂ්මත් යසෝජයන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක අපේ ජේතවනාරාමයට වැඩලා පිළිසඳර කතා බහේ දෙනවා මේ ඒ සද්දේ. බුදුරජාන් වහන්සේ කිව්වා ආනන්ද එන්න කියන්නේ ඒ කට්ටියට බලන්න. ඔන්න ආවා. ඊළඟ කිව්වා අන්න භාග්‍යතුන් වහන්සේ අඬ ගහනවා. ඔන්න ඒ ස්වාමීන් වහන්සේලා වන්දනා කළා. දැන් ඔන්න හිටියා. කිව මහන්නේ මේ කවුද මේ මාළුකාරය වගේ කෑ ගහන්නේ? කිව ස්වාමිනී අපි මේ පිළිසඳර කතා බහේදී නේවාසික භික්ෂුන් වහන්සේටත් එක්ක එහෙම සද්දයක් ඇති වුණා. මේ සද්දේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. ගච්ඡත භික්කවේ පනාමේ වූ මහන්නේ යන්න මම ඔබ බැහැර කරනවා. න වත්තබ්බම් මම සාන්තිකේ මා ළඟ ඉන්න එපා ඔබලා යන්න කිව්වා. දැන් ආවේ උන්වහන්සේ බෑ දකින්න. අඬ ගහලා උන්වහන්සේ අවවාද කළා බුදුරජාන් වහන්සේ. ඔන්න ගුණේ සාමාන්‍ය කෙනෙක්ට කිව්වා නම් ස්තම්භය මේ ස්වාමීන් වහන්සේලා එසේය. ඒවම් බන්තේති කෝතේ භික්ඛු. ඒ භික්ෂුන් වහන්සේලා එහෙමයි ස්වාමීනි. භගවන්තං අභිවාදෙත්වා බුදුරජාන් වහන්සේට 500ම වැඳා. අන්න මුදුකම. මුදු නැත්තම් වඳිනවද? පරුටි ගත්ත ගියා. මූණ අකුලගෙන වැඳා. පදක්කිනම් කත්වා. පදක්කිනම් කත්වා කියන්නේ මොකද්ද? තුන් පාරක් අත් දෙක වැඳගෙන ප්‍රදක්ෂිනා කරති. කිරීමට දුෂ්කර දෙයක් නෙමේ දෙයක. දුෂ්කරයි. ඒ අවස්ථාව ආපුවම ස්තම්භේ නැමැති උපක්ලේශයේ අංක එකට එනවා. ප්‍රදක්ෂිනා කරන්න ස්වභාවයක් අපිට සමාහෙට හිතෙන්නේවත් නැහැ. අපිට ඒ ආවේග සීලෙල අපි යනවා. ඒ ස්වාමීන් වහන්සේලා එහෙම නේ ප්‍රදක්ෂිනා කරලා පාත්‍ර සිවුරු දැන් ඒවා ඔක්කොමත් ආයේ අරගෙන දැන් කුටි සෙනසුන් ආයේ ඔක්කොම ලැහැත්ති කළා. දැන් ඉන්න බෑනේ වැඩියා. දොසක් නැහැ.
Arus swamin nasilar kianne anna api elu gatta. Api ayatin lahavi. Ehm karanda watin wad. Mukut ne nisabdo onna kandayama dem. Wadiya. Vaggubudha ati ete wadiya. Ege e hadal dibu kuti wala. Vaskale deng onna gatakala. Ki waayis mutuni. Bhagyatu nasi api behar kale. Api attakamena api yahapata pinisa. Hitakamena apata hitapinisa. Anukampan upadaya anukampava buduwagena. Api kere maha anukampaveng api behar kale. Anna mudukena hitana hati. Thirunath vinnatuni. Lesi damarudu. Kelesi evilla balannu ne. Weda karana hati api. Ithin e swamin wahanselak kiyuwa e nisa api bhagyathun wahanse paha dina akarayata api katiyutu karamu. Paha dina akaraya thamai dhamme hasirima. Ada kaalare avvadayak kalama eya ekata gedila giyama eya hitenawada mata me anukampawa pinisa kale ena api dharmme hasirimu kiyala. Nene. ඒ ස්වාමීන් වහන්සේලා වීරිය කළා. උන්වහන්සේගේ ඒ තේරේ ගාථාවේ තියෙනවා ඒ භික්ෂුවගේ යසෝධ රහතන් වහන්සේගේ භික්ෂුවගේ ශරීරය කළු වැල්පුරුක් වගේ අදීන මනසක් ඔහුට තියෙන්නේ. ඔහු භාවනා කරන්න වනේ ඇතුළටම යනවා. එතකොට ලේබුණ මෙසි මදුරු වට කරන් ඔහුට පහර දෙනවා. නමුත් යුද්ධයකට පැමිණිච්ච හස්ති රාජයේ මනවින් නිවසනා වගේ භික්ෂුවයි ඉවසනවා. යසෝජ රහතන් වහන්සේ රහත් වෙලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම බණ භාවනා දියුණු කළා මාස 3ක් කැවෑමෙන් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළ උත්තමයන් වහන්සේලා උත්තම රහතන් වහන්සේලා බවට පත් වුණා. නිවනට යන මඟ සිටින පතාගෙන සිටින කෙනා ඒතර ඇති කර ගන්න ඕනේ බුදු බව. නැත්නම් නිවන කරා යන්න බෑ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පිළිවෙලින් කූටාගාර ශාලාවට වැඩියා. උන්වහන්සේ උන්වහන්සේගේ සිතින් වග්ගමුදා තිරේට උන්වහන්සේගේ සිත මෙහෙ යොමු කළා. මහත් ආලෝකයක් ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ආනන්ද වග්ගමුදාන් නදී තීරේ මහා ආලෝකයක් ඕභාසයක් පතිත වෙනවා මම යන්නත් හරි ආසයි මට යන්න උනත් පුළුවන් කිව්වා ඒ දිශාවට ආනන්ද කවුද ඉන්නේ කියලා ඇහුවා කිව්වා ස්වාමීනි ආවිස්මත් යසෝජයන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා ආනන්ද පණිවිඩයක් යවන්නේ ඉක්මනට. වික්ෂුන් වහන්සේ නමට කියලා කිව්වා ශ්‍රාස්තුන් වහන්සේ ඔබට අඬ ගහනවා පණිවිඩයක් කියලා එන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ 이르දි බලෙන් ජේ කූටාගාර ශාලාවෙන් අතුරුදහන් වෙලා වග්ගමුදා තීරයෙන් 이르දිෙන් ගියේ ඒ ස්වාමීන් වහන්සේ. ගලකෝ ආයස්මතුනි භාග්‍යතුන් වහන්සේ ඔබේ දැකීම කැමැත්තෙන් සිටිනවා. අන්න වඩින්න. කියෝ එහෙනම් ආයස්තුතුනි අපි වඩිමු. ඒ වෙද්දි බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ආනෙන්ජ සමාධියේ සමවැදලා හිටියේ. ස්වාමීන් වහන්සේලාත් වගෝදා තීරයෙන් අතුරුදහන් වුණා. 이르දිමත්. කූටාගාර ශාලාවේ පහළ වුණා. උන්වහන්සේලා කල්පනා කළ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මොන සමාධියෙන්ද සමාපත්තියෙන්ද මේ වෙලාව වෙන්නේ? උන්වහන්සේලා තේරුම් ගත්තා ආනෙන්ජ සමාධිය. එහෙනම් අපිත් ආනෙන්ජ සමාධියෙන් සිටිමු. උන්වහන්සේලා හිමීට වාඩි වුණා. ආනෙන්ජ සමාධියට සම්බැදුණා. ඒතර අවවාදේ කරද්දී ඒක හරි විදියට නොගත්තොත් ආයේ කෙනාව දැක්කොත් මොකද වෙන්නේ? පරණ සිද්ධි දාමේ ආයේ එන්නේ නැද්ද? එනව නේද පින්නත් නී? මේ ස්වාමීන් වහන්සේලා යහපතට ගත්තේ.
උන භාගතුනාසී ඉන්නවා ගිහිල්ලා ආනන්ද සමාධියෙන් ඉන්නවා රෑ 10ට විතර ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාගතුන් වහන්සේ යසෝජයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවන වැඩලා ඉන්නේ පිලිසඳර කතාව කරන සීක්වා බුදුරජාන් වහන්සේ තුන්නි යහෝසි නිස්සබ්දයි ඇයි ආනෙන්ජ සමාධියට සම්වැදලා ඉන්නේ. ද ස්වාමීන් වහන්සේලා ආනෙන්ජ සමාධියට සම්වැදලා ඉන්නේ. කොච්චර ශේෂ්ඨ තරිතද? අද කාලෙන් කො මේ තාම මේ භාවනාවේ නැගිටින්නේ නැහැ අපිට එන්න කියලා. මධ්‍යම යාමේ වුණා 12 විතර වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් බලාගෙන ඉන්නවා දැන් මේක කතා කරන්නේ. ආය ගිහිල්ලා කිව්වා ස්වාමීනි යසෝජන් වහන්සේලා වැඩලා ඉන්නේ කතා කරන සීක්වා ඒ වෙලාවෙත් බුදුරයන් වහන්සේ නිස්සබ්දයි පස්චිම යාමේ ඔන්න පාන්දර වේගෙන එනවා කිව්වා ස්වාමීනි ඊයේ හැන්දෑවේ ඉඳලා මේ ස්වාමීන් වහන්සේලා බලාගෙන ඉන්නේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න භාවනාවෙන් නැගිට්ටා සමාධියෙන් නැගිටලා කිව්වා ආනන්ද මාමේ සමවැදී මාමේ ක්‍රියා කරපු ආකාරය මා සිටිය විහෙරණේ ඔබ දන්නේ නැති නිසා ඔබ මේ විදිහට කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා සිටින විහෙරණේ ඔබ දන්නේ නැති නිසා ඔය විදිහට මට කියන්නේ ආනන්ද මමත් මේ භික්ෂුන් වහන්සේලාත් ඊයේ සවස් කාලයේ සිට මේ මොහොත දක්වා ආනෙන්ජ සමාධියෙන් වැඩ හිටියා උන්වහන්සේ ඒ වෙලාවේ උදානයක් අර භික්ෂුන් වහන්සේලා දැකලා උදානයක් පහල කළා යම් කෙනෙක් කාම කටුව ජයගත්තා නම් ඒ කියන්නේ කාමේ නම් වූ කටුව ජයගත්තා නම් ක්‍රෝධ කිරීම වද වෛරය කිරීම ජයගත්තා නම් ඒ කියන්නේ ඒවා ප්‍රහාණය කරලා ජයගත්තා නම් ඒ මුනිවරුන්ගේ සිත් මහා ගල් පර්වතය වගේ සෙලවෙන්නේ නැහැ සැබදුක් ඉදිරියේ සෙලවෙන්නේ ආන්‍යයා තමයි භික්ෂුව කියලා උදානයක් පහල කළා. ඒතර බාහන පින්වත්නි මේ බුද්ධ ශාසනයේ දියුණුවක් කරා ගියේ බුදු චරිත. දැඩි චරිත වලට නිවන කරා යන්න බෑ. සතර අපායන යා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෘදු භාවය අපි ඇති කරගත යුතුයි. දැන් මෘදු භාවය ගැන මේ පින්තුණ යමක් තේරුණාද? ඊළඟට බුදුරජාන් වහන්සේ අපට මේ ශ්‍රාවකයා මේ නැමෙන ස්වභාවය මෘදු ස්වභාවය ඇති කර ගැනීමට යම් යම් උපදේශ දී තිබෙනවා. ତୁරු දැන් අපිත් බලන්න ඕනේ අපි තුල ස්තම්භේ නැමති උපක්ලේශී තිබේ. විවිධ අවස්ථාවලදී අපිට කටයුතු කරන අපට පාලනය කරගන්නත් බැරි වෙනවා. ඒකෙන් නිවනට යන මාර්ගයත් අපට ඇහිරිලා මේ සතර අපායටම අපිට යොමු වෙන්න සිදු වෙනවා. ඒතරයි බලන්න ඕනේ. එහෙනම් මෘදු බව අපි කොහොමද ඇති කරගන්නේ? ඒකටත් අපිට පිහිට වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේ කීටාගිර කියන දේශනාවේ ඒ දේශනාව අවසන් කරන වෙලාවේ උන්වහන්සේ පෙන්නනවා ධාමේ හැසිරෙන මාගේ ශ්‍රාවකයාට අනුධර්මයක් තිබෙනවා. මොකද මේ අනුධර්මය? සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක. ශාවකෝ හමස්මි මම ඒ බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා වෙමි. භගවා ජානාති මේ භාග්‍යතුන් වහන්සේ තමයි හැම දෙයක්ම දන්නේ. අහං නජානාමීති මම කිසිවක් නොදනිමි. අනුධර්මය ඒ ආකාරයෙන් කල්පනා මෙහිවොත් අපට යම් මෘදු භාවයක් ඇති කරගන්නට පුළුවන්. ඒකත් මතක තියා ගන්න.
දැන් අපිට තදබව එන්නේ සමහර කරුණු වලට අපි දන්නවා හැම එකක්ම කියලා හිතද්දී නේ නෙමෙන්නේ නැහැ කිව්වොත් මේක මෙහෙම කරමු නෑ නෑ මෙහෙම කරන්න හරියන්නේ නැහැ මෙන්න මේ අනුධර්මේ පාවිච්චි කරන්න ඕනේ එතකොට හරි ඊළඟට තියෙනවා තව ස්තනක් කුංගුත්තරනිකාය 4 වෙනි පාඨයේ අසප්පුරිස වදුකා වදුකා කියලා කියන්නේ කාටද? ලේලියට. බුදුරජාණන් වහන්සේ අදලා මහන්නේ විවාහ වෙලා ස්වාමියාගේ ගෙදරට ඉස්සෙල්ලාම ලේලියද්දි නැන්ද මාමට ස්වාමියාට ඒ ඉන්න නෑදෑයන්ට එයාගේ සහෝදර සහෝදරියන් යටත් පිරිසේ සේවකයන්ට පවා වැඳගෙන තියුණු හිරියොතක් පැතිව තමයි කතා කරන්නේ. ඉස්සෙල්ලා මේ විදිහට ගෙදරකට යද්දී එහෙම බොහොම අහනවා මේ මම මේක ගත්තට කමක් නැද්ද අම්මා? මේ පිජ්ජ කැරියට කමක් නැද්ද? එහෙම තමයි අහන්නේ. මේ පින්තුන් දන්නවනේ ඌවා. ඒ කවුරු සහෝදර කියනවනම් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දා ටික කලක් යද්දි කාලයක් යනවා කාලයක් ගියාම එකට වාසය කිරීමෙන් විශ්වාසය ඇති වෙනවා විශ්වාසය ඇති වෙලා යා කියනවා ඒ අම්මට තාත්තරයි අපහෙත කින් ජානාති යමල්ලා නුඹ මොනවද දන්නේ බුදුරජාණන් වහන්සේ දාලා මහන්නේ සමහර භික්ෂූන්ුත් ඉන්නෝ යම් දවසක මහාන වෙනවද පැවිදි වෙනවද ආචාර්යයන් වහන්සේලාට උපාධ්‍යයන් වහන්සේට සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට යටත් පිරිසෙන් ආරාමිකයන්ට පවා වැඩ ගන්න ආරාමිකයි ඉන්නේ ඒ අයට පවා තියුණු හිරියෝතා අර ලේලි වගේ උන්වහන්සේ දේශනා කළා මහානි කල්යෑමෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක කටයුතු කිරීමෙන් විශ්වාසය ඇතිවීමෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ඒ භික්ෂුව කියනවා කියනවා අපේතකින් ජානාති යන්න ඕගොල්ලෝ මෙහින් මොනවද දන්නේ ඔබ වහන්සේලා කියනවා මහන්නේ තස්මාතිය භික්කවේ එවන් සික්කි තබ්බන් ඒ නිසා මහන්නේ ඔබලා හික්මෙන්න හික්මෙනවා කියන්නේ පුහුණු වෙන්න කොහොමද පුහුණු වෙන්නේ අදුනාගත වදුකා සමේන චේතසා සමන්නා හරිත්වා විහෙරිස්සාමාති අලුතගෙන මනමාලියම් සිතකින් වාසය කළාද ඒ ආකාරයෙන් මා වාසය කරන්නේ මේ එතකොට ඒ විදිහට තමන් හිතුවොත් දැන් අම්මලා හිතුවොත් මම මේ විවාහ වෙලා ගෙදෙට්ට ගියේ පළවෙනි දවසේ ඒ පළවෙනි දවස් ටිකේ හිටපු ආකාරයෙන් මං ඉන්නවා ස්වාමීන් වහන්සේ හිතුවොත් මම මහාන වෙලා මුල් කාලේ හිටපු විදිහට මං ඉන්න ඕනේ ඒ ගෞරවේ එතකොට මුදු භාවය ගොඩ නැගෙන්නේ නැද්ද එන ඒකත් අපේ මනසින් ඇති කරගන්න තියෙන එහෙමත් අපිට දැන් මේකට විසඳුනුත් එපා පින්නතුනේ නේද දැන් මේ ධර්මයේ විසඳුමත් පෙන්නනවා අපට ඊළඟට පින්නොත් නී මේ අංගුත්තර නිකායේ තිබෙනවා දේශනා කීපයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තම්බස්ස වික්කවේ පරිඥාය මහන්නේ අර දැඩි බව සිතේ හටගන්න ක්ලේශයන්නේ දැඩි බව අපි කතා කළේ මෘදු නැතිවීම මේ දැඩි බව පරිඥාය පිරිසිඳ අවබෝධ කිරීම පිණිස පහනාය ප්‍රහාණය කිරීම පිණිස කයය සය කිරීම පිණිස විරාගාය ඒට නොඇලීම පිණිස නිරෝධාය නිරුද්ධ කිරීම පිණිස චාගාය මේ
දැඩි බව අත්හැරීම පිණිස පටිනිස්සග්ගාය දුරිම් දුරිම්ම දුරු කිරීම පිණිස ඉමේ ධම්මා භාවේ තබ්බා මේ ධර්මයන් වැඩි යුතුයි අන තවත් විසදුමක් මොකද මේ ධර්මයන් අසුභ සංඥා භාවේ තබ්බා කයේ තිබෙන මේ දෙතිස් කුණුපයන් අසුභ වශයෙන් මෙනෙහි කරන්න ආන්නෙම මෙනෙහි කළොත් තම්බය දැඩි බව දුරු වෙනවා එහෙනම් ගුණයක් දිනු කරොත් තමයි දුර්ගුණයන් දුර වෙලා යන්නේ දැන් මේ සිත ඉපැද්දෙවොත් නෙමෙයිද ව්‍යාපාදේ දුර වෙන්නේ තේරෙනවනේ ඒතර ඒ සඳහා උන්වහන්සේ පෙන්නනවා අසුභය වඩන්න ඊළඟ තියෙනවා මරණ සංඤං භාවේ තබ්බා මම මරණයටපත් වෙනවා මං කොයි වෙලෙම ඉඳින්ද නැහැ මරණ සතිය වඩන්න කියනවා ආන් එතකොට යා මෘදු වෙනවා තේරෙනවන්නේ විසඳුම් දැන් අපිට දැඩි බව වෙන මේ ශාරීරික සම්බන්ධයෙන් මෙතන තියෙන දෙතිස් කුණුපයක් මෙතන හරයක් නැහැ මෙතන හිතට ගන්න දෙයක් නැහැ කියලා අපි තේරුම් ගත්තොත් යමෙක් නිහතමානී අපිට බනිද්දි අපි කල්පනා කළා මොකටද මේ බැන්නේ මේ 32ට එයා මරණය ගැන හිතුවොත් මම දැන් මරණයටපත් වෙනවා ඒ නිසා මම සුළු කාලයක් අපිට ජීවත් වෙන්න තියෙන්නේ ඒතොර එයා දැඩි බව අත්හැරලා නැමෙනවා ඒතොර එහෙනම් අසුභ සංඥා වැඩි යුතුයි ඊළඟට මොකද්ද මොකද්ද ඊළඟට වඩන්න ඕනේ පුරුදු කරන්න ඕනේ මරණ සංඥා මරණානුස්සතිය ඊළඟට තියෙනවා ආදීන සංඥා ඔව් මේ කයේ ආදීනව හිතන්න ඕනේ බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ इति මස්මින් කාය විවිධ ආබාධා උප්පජ්ජಂತಿ මේ කය වනාහි බොහෝ දුක් ඇති කරන බොහෝ ආදීනව තිබෙන්නා වූ දෙයක් විවිධ ආබාධ උපදිනවා කියලා අර ආබාධ මේකට මෙව්ව හැදෙනවා ආවල් රෝගය හැදෙනවා මේක වෙනවා කියලා යා හිතන්න හිතන්න තම්බය නැති වෙලා යති එනම ශරීරයේ සම්බන්ධයෙන් අපට අවබෝධයක් නැති නිසා තම්බේ ලොකුවට එනවා මහගන්ධිය වගේ අය ඒ ස්තම්භයක් වගේ ඉඳලා අපාය ගියේ මොකද මේකෙන්ද ආදීනව සංඥා භාවයේ තබ්බා ඊළඟ උන්වහන්සේ සදා අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අනිත්‍ය වඩන එතකොට අනිත්‍ය වැඩුවොත් තම්බේ දුර වෙනවා රේවතයි පින්නතුනි පුරුදු ගන්න තියෙන්නේ නැත්නම් කිසිම ප්‍රාර්ථනාවකින් කිසිම දෙවි කෙනෙක්ගේ උපකාරයෙන් අපිට මේ කෙලෙස් දුරු කරගන්න පුළුවන්ද එහෙනම් මේ නිවන් මාර්ගක් ඕනේද එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන්නත් ඕනේ නෑනේ ඊළඟ බුදුජාන වහන්සේ දේශනා කළා අනිත්‍ය දුක්ඛ සංඥා භාවේ තබ්බා අනිත්‍ය පිළිබඳ දුක් සංඥාව වඩන්න ඕනේ කියන්නේ යදනිච්ඡන් තන් දුක්ඛං එහෙම තමයි තියෙන්නේ ඒතර දුක් වෙන්නේ අනිත්‍ය උදී උනෝසේ වේසනා කළා චක්කුම් බික්කවේ අනිච්ඡං යදනිච්ඡන් තන් දුක්ඛං මානියස අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුකයි අනිත්‍ය යන්නේ අනිත්‍ය පිළිබඳ දුක් සංඥාව වඩනවා නම් දැඩි බව දුරු වෙනවා ප්‍රහාණය වෙනවා සේ වෙනවා ඊළඟ දුක්ඛේ අනත්ත සංඥා දුක් පිළිබඳ දුක් දේ පිළිබඳ තමාගේ වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය උන්වහන්සේලා මෙන්න මේවා වඩන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ සංසාරේ ආරම්භයක් නැතිව දීර්ඝ කාලයක් එන අය. ඉතින් අපිට බුද්ධ වචනය විශ්වාස කිරීමෙන් ඇරෙන්න අපිට ඒක දකින්න ඥානයක් නැත. නමුත් අපි ඒ බව හිතලා ඒ බව තේරුම් අරගෙන ඒ බව සිතට අරගෙන
අපේ මේ තියෙන අසරණ භාවයෙන් අපි ගොඩ එන්න ඕන කියන අදහසින් තමන්ගේ මේ දුක් විඳින සසර ගමනින් එතර වෙලා සාන්ත පදේ වන අමා නිවනට අපට යෑමට අවශ්‍යයි කියන අදහස ඇති කෙනා ගුණධර්ම සහිත ජීවිතයක් ගත කරන්න ඕනේ. ගුණධර්ම උපදවා ගන්න මහන්සියක් ගන්න ඕනේ. ඉබේ හට ගන්නවද ගුණ? ඒකට පින්නත් නි උත්සාහ කරන්න ඕනේ. තේරෙනවනේ? වායමති වෑයම් කරනවා, විරියන් ආරම්භති විරිය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පක් ගන්නාති පදහති. සිත දැඩිකොට ගන්න ඕනේ, ප්‍රධාන වීරිය කරන්න ඕනේ. එහෙම තමයි අකුසල් දුරු කිරීම, කුසල් උපදවා ගැනීම ගැන පෙන්නලා තියෙන්නේ. නිකන් උපදවන කුසලයක් නැහැ. වේසිලා තමයි මෙතෙක් බුද්ධ කාලයේ බුදුරයන් වහන්සේ ශ්‍රාවකයෝ මේ දේ කළේ. ලේසියෙන් වෙනවා නම් එන මෙච්චර සංසාරයෙන් නැහැ. ඉතින් මේක දුෂ්කර කටයුත්තක්. තේරෙනවනේ? ඒ නිසා අපි ඉස්සෙල්ලාම සිත පහදවා ගන්න ඕනේ අපගේ ශාස්ත්‍රු සියල්ල අවබෝධ කරපු ඒ මහෝත්තම වූ බුදුරජාණන් වහන්සේව හොඳට අපි සරණ යන්න ඕනේ හදවතින්. ඊළඟට ඒ උන්වහන්සේ නිවන් මඟ සඳහා දේශනා කරපු ඒ නිර්මල වූ ධර්මය අපි සරණ යන්න ඕනේ. ඒ නිවන් මඟ අනුගමනය කරලා ගුණධර්ම දියුණු කරගෙන අකුසල් ප්‍රහාණය කරලා මඟපල් ලැබූ නිවනට පත් වූ අති උත්තමයන් වහන්සේලා මුළු හදවතින්ම සරණ යන්න ඕනේ. ඉතින් මේ විදිහට අපට ඒ තුනුරුවන් සරණ ගොස් මේ ගුණධර්ම ටික ටික හරි අපට දියුණු කරගෙන අප හැම දෙනාටම උතුම් සාන්ත පදේවන අමා මහ නිවන අවබෝධ කරගන්නට අපට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ උතුම් ධර්ම දේශනේ සඳහා දායකත්වයේ දරන්නේ විජේපාල මහගොඩගේ මහතා විසින්. ඉතින් මේ ආකාරයෙන් මේ උතුම් ධර්ම දාණයෙන් අප රැස් කළා වූ මහානීය අග්‍ර වූ පුණ්‍ය ධර්මය අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ මේ පින සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල දියුණු කර ගනිත්වා. ඒ සියලු දෙවියන්ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු. එවගේ මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් රැස් වුණා වූ සියලු පින පරලොව සැපත් එල්පිටියේ පදිංචිව සිටි ගුණදාස කරුණාරත්න පියාණන්ටත්, කුසුමා ගාල්ලගේ මෑණියන්ටත්, දිසින් අපුහාමි මහගොඩගේ පියාණන්ටත්, ලිලිනෝනා විජේසේකර මෑණියන්ටත්, සිරිදාස මහගොඩගේ සොහොයුරා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය ගියා වූ සියලු මළගිය ඥාතීන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදෙන්නට හැම දිනාටම වාසනාව උදා වේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දාණයට සුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් වූ ධර්මය අපට පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. මහමෙවුනා වාසී ලෝකවාසී සියලුම ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට, අනගාരിക උපාසක පින්නතුන්ටද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට සුවසේ සිල් ගුණදම් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ උතුම් ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දරු විජේපාල මහගොඩගේ මහත්මයාටත්, සමන්තා මහගොඩගේ මහත්මියට, නඳුනි ප්‍රියංවදා මහත්මියටත්, තමිර කුසාන් මහත්මයාට, ජයතු මහගොඩගේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ සඳහා උපකාර කළ, සහාය දුන්
සෑම සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු යහපත උදා වේවා. ඒ හැම දෙනාටම සසර දුකින් අත් මිදෙන්නට මේ පින උපකාර වේවා. දින අවසාන වශයෙන් මේ ධර්ම දාණයෙන් රැස් වුණා වූ සීල පුණ්‍ය ධර්මයන් මේ සදහම් වැඩසටහනට සපැමිණි මේ පින්වත් සෑම සියලු දෙනාටත් මේ පින්කම් සාර්ථක කරගන්නට වෙහෙස මහන්සි වන එවැගේම ආධාර උපකාර කරන සියලු සදහැවතුන්ටත් එවැගේ මේ ශ්‍රවණය කරපු ලෝකවාසී සියලුම සදහැවතුන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. අප හැමගේ ගුරුවර දෙමව්පියන් නැහිතවතුන් ආදී සෑම සියලු දෙනාට සමසේ මේ පින අනුමෝදන් වෙලා අප හැම දෙනාටම සුවසේ ගුණධර්ම දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපටද වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, මාළඹේ පිටුකල අමාවතුර මහමෙවුනාව භාවනා සුපරිශ්‍රේ සුපිහිටි බුදු පසේ බුදු අරහන්තක මහවිහාරයේ සංවිධානය කරන මේ වස්සාන පින්කම් මාලාව නොවේසේනම් වස්සානේ ශ්‍රී සදාම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනේ අද අප කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ මෘතුභාවය පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ මනහකොට ඒ උතුම් ධර්ම කාරණා පෙන්වා දුන්නා. අතීතයේ වැඩවිසූ මහරහතන් වහන්සේලා එතරම් මෘතුභවින් යුක්ත වුණා නම් අප ගැන කවර කතාද? අප කොතනින්ද මේ ගමන ආරම්භ කළ යුත්තේ? පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ දුෂ්කර ගමන පිළිබඳව පෙන්වා දුන්නේ. තව බොහෝ දුර යන්නට අපට පිළිපන්නු මාර්ගය පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දක්වන සුපින්වත්ටත් ඒ වගේම බුදු පසේ බුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයට පැමිණි මේ සුපින්වත් ඔබ සියලු දෙනාටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවාට පසුව මේ විදියට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මෛහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සප්පං අච්ඡයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තတိယံපි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. එවැගේම ඒ සමගින්ම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඔබ වෙතගෙන විශේෂයෙන්ම මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනා සුපුවෙන් සංවිධානය කරන වාර්ෂික ශ්‍රී ගටිකාර මහා සය රජන් වහන්සේ වන්දනා කිරීම සඳහා සැකසෙන වසානේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනේ අද දිනේදී අප කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ මෘතු බව දේශනාමේ වැඩසටහන නිම කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම හෙට දිනේදී අප භාග්‍යවතුන් වහන්සේගේ සිල්වත් ගුණය ආරම්භෙමින් ඒ සිල් ගුණය සකසමින් ඒ වගේම මහපත්‍ර කල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සමී වැඩවිසු ගටිකාර එකල්හි ගටිකාර මහා ප්‍රඥයන්ගේ ඒ සිල් ගුණය ආරම්භයමින් තුම් පූජාවක් සූදානම් කර තිබෙනවා හෙට දිනේදී. ඒ උතුම් පූජාව සඳහා ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සහභාගී වෙන්නට ඒ සඳහාත් සහභාගී වෙන්න කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා. ශ්‍රද්ධා රූප වාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 27 පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 99 www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට
අපගේ නමස්කාරයේ වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිරි ගටි කාර සරදුන් නම දිනු ගටි කාර මහ සරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේපුතු අරහන්තක මහා විහාරය අංක 228 නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0412 922 229